සයිටම් විරෝධී ජනපෞර හැටියට මේ සයිටම් හොරෝපාදි කඩේ අහෝසි කිරීම පිළිබඳව මේ රටේ බුද්ධිමතුන් මේ රටේ වෘත්තියවේදීන් මේ රටේ වෘත්සන්ත ව්‍යාපාරයේ ඒකාබද්ධව ගෙන යන මේ සටනට පෞද්ගලිකාංශයේ සේවකයන් සම්බන්ධ කරමින් තමයි අපි මේ සයිටම් විරෝධී ජනපෞරට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා සයිටම් හොරෝපාදි කඩේ වහන්න ඕනේ ඇයි කියන කාරණේ පිළිබඳව මේ වෙනකොට රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනා දැනුවත් කරලා තියෙනවා කියන කාරණේ අද මෙතනත් කතා කළා. ඒ වගේම වෛද්‍ය පීඨ ආචාර්යවරු පීඨාධිපතිවරු ඇතුළු මෙරටේ උගතුන් බුද්ධිමතුන් මේ පිළිබඳව කරුණු රට කියලා තියෙනවා. දැන් තියෙන්නේ ආණ්ඩුවට තීරණයක් ගන්න විතරයි. එනිසා ඒ තීරණය ගැනීම සඳහා ආණ්ඩුව දැන් නැකත් හදලා කේන්ද්‍ර බලබල ඉන්න කාලෙක නෙමෙයි අපි මේ ඉන්නේ. ඒ හේතුව තමයි මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. වෛද්‍ය පීඨ ශිෂ්‍යෝ 7000ක් පන්ති වර්ජනය කළා මාස 9යි. පහුගිය අවුරුද්දේ උසස් පෙළ සමත් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට එන්න ඕනේ. මේ අවුරුද්දේ හෙට අනිද්දා මේ උසස් පෙළ විභාගය අවසන් වෙනවා. මේ ලියන ළමයි ප්‍රතිඵලාවට පස්සේ එයා ආපහු විශ්වවිද්‍යාලයට එන්න ඕනේ. දැන් මේ සියලු දෙනාට වසරක කාලයක් ප්‍රමාද වෙමින් තියෙනවා. එනිසා තවත් මේක කල්ැදෑද ඉන්නවා කියලා කියන්නේ මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනයේ අධ්‍යාපන අවස්ථා බරපතල අවදානමකට ආණ්ඩුව ලක් කරමින් තිබෙනවා. ඒ නිසා මෙරටේ වෘත්තිසම්පත ව්‍යාපාරය හැටියට අපි මේ ආණ්ඩුවට ප්‍රතිපත්ති හදන මිනිස්සුන්ට තේරු තේන ගන්න තැන් වලට අපි කියන්න ආවේ දැන් තේරෙන භාෂාවෙන් කියන්න ඕනේ උපරිම විදිහට මේ රටේ සියලු දෙනා කියලා තියෙනවා. මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ, වෛද්‍ය පීඨ ශිෂ්‍යෝ, වෛද්‍ය පීඨ ආචාර්යවරු, වෘත්තියවේදීන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය ශේෂ්‍ය වෘත්ති සමිති, ගුරු සංගම්, ඒ වගේම විවිධ ශේෂ්‍රවල වෘත්තිය සමිති ආණ්ඩුවට කියන්න ඕනේ විවිධ ආකාරයට මේක දැන් කියලා තියෙනවා. එනිසා ආණ්ඩුව තවදුරටත් කල්මරමර හදන්නේ නෑ මේ අපිට ඇති වෙලා මේක නවත්තා ඊටකොට සයිටම් එක නීතිගත කරන්න පුළුවන් කියලා හිතලා නම් නෑ අපි ආණ්ඩුවට කියනවා වැඩ කරන ජනතාව මේ ප්‍රශ්නෙට බැස්සේ මේක ඉවර කරන්න. එනිසා ආණ්ඩුව දැන් රාජ්‍ය සේනාරත්න නීති විරෝධී ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් සයිටම් හොරෝපාදි කඩේට සුජාතභාවය දෙන්න නෙවිල් ප්‍රනාන්දුගේ රෝහලේ ණය ගෙවන්න ගෙවනකොට ඒක නීති විරෝධී කටයුත්තක් කරමින් ඉන්නවා. ඒකත් රකිමින් ඉන්නවා මෛත්‍රීපාල සිසුන් ජනාධිපතිවරයා. රණී ඉලෙක්ට්‍රොනික අගමැතිවරයා. සර් දැන් අපි උත්සන්ත ව්‍යාපාරය අපි කියන්න ආවේ දැන් ගත කරපු කාලය හොඳටම ඇති. ඇහෙන්න කියන්න ඕන තරම විවිධ ආකාරයට කිව්වා. ශිෂ්‍යෝ පාරවල් වල ගුටි කෑවා, හිරගල් වල හිටියා. මේ රටේ වෘත්තියවේදීන් අපහසයන්ට ලක් කරා මේ ක්‍රියාමාර්ග නිසා දැන් ආණ්ඩුවට දැනෙන්න මේ රට සූදානම් කරන්න සයිටම් විරෝධී ජනපෞර කටයුතු කරමින් තියෙනවා. මේ 30 වෙනිදාට මේ රට රත් කරන්න ගිනිගත් විරෝධය රට පුරා පතුරවන්න ඒ සඳහා කටයුතු සංවිධානය කරලා තියෙනවා. පෞද්ගලිකාංශ සේවකයන් ලෙස අපි මේ රටේ සියලු පෞද්ගලිකාංශයේ වැඩබිම් ඉදිරිපිට මේ කටයුතු සූදානම් කරනවා. 30 වෙනිදා රාත්‍රියේ කටුනායක, බියගම, කොග්ගල, අවිස්සාවේල් ඇතුළු වෙළඳ කලාප ඉදිරිපිට මේ ගිනිගත් විරෝධතා පෙළපාලි පවත්වමින් වැඩබිම් ඉදිරිපිට පෞද්ගලිකාංශයේ ආයතන ඉදිරිපිට මේ විරෝධතාවයට අපි එකතු වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ රට රත් වුණාම ඇති හොඳටම මේකට ආණ්ඩුවට දැන් තේරෙන්න ඕනේ. ඒ නිසා රට තවදුරටත් අවුලෙන් අවුලට නොහෙලා මේ රටේ බුද්ධිමතුන් ඉදිරිපත් කරපු මේ යෝජනා හතර සයිටම් එක ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට සාදාන ඉටු කරන මේ රටේ නිදහස් අධ්‍යාපන නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරන මේ තීරණය දැන් ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ සයිටම් ගින්නෙම මේ ආණ්ඩුව දැවිලා අළු වෙලා යන එක නවත්තන්න බෑ. ඒ නිසා මේ රටේ වැඩ කරන පන්ති, මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය, මේ රටේ වෘත්තියවේදීන්, බුද්ධිමතුන්, නුගතුන්, කලාකරුවන් සියලු දෙනා ආගමික නායකයන් එකතු වෙමින් මේ සියලු දෙනා කියන්නේ වහාම සයිටම් හොරෝපාදි කඩේ වහලා මේ රටේ ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න තියෙන අයිතියත් නිදහස් සෞඛ්‍ය අයිතියත් ආරක්ෂා කරන්න කටයුතු නොකළොත් මේ ගින්න හෙට දවසේ ආණ්ඩුව පෙරලන මහා ලැබුගින්නක් බවට පත් වෙන එක නවත්තන්න බෑ. ඒ සඳහා පෞද්ගලිකයන් සේවකයන් එකතු කරන්න අපි කටයුතු කරන නිසා වහාම සයිටම් හොරුපාදි කඩේ වහලා මේ රටේ ජනතාවට වැඩ කරගෙන යන්න පුළුවන් වටපිටාව හදන්න කටයුතු කරන්න ඕන කියන වගකීම ඒ ආණ්ඩුව බාර ගන්න ඕනේ. ඒ බලපෑම අපි ආණ්ඩුවට කරමින් ඒ සඳහා අන්තර් සමාගම් සේවක සංගම නිසා අපි ආයතනවල සේවකයන් ඊට සම්බන්ධ කරනවා කියන කාරණේ කිමින් මම නවතිනවා.